අයිබෝවන් ඔයාට කොයි වෙලේ හරි හිතලා තියෙනවද ඔයාගේ WhatsApp account එක වෙන කෙනෙක් අරගෙන තියෙනවා කියලා. ඒ කියන්නේ ඔයාට කොයි වෙලේ හරි හිතලා තියෙනවද අපි වචනෙන් කිව්වොත් ඔයාගේ WhatsApp account එක කවුරු හරි හැක් කරලා තියෙනවා කියලා. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු ඔයාගේ WhatsApp account එක කවුරු හරි හැක් කරලා නම් කොහොමද ඔයාගේ account එක ඇත්තටම හැක් කරලාද කියලා අපි හොයාගන්නේ. ඒ වගේම ඒ හැක් කරපු කෙනා හැක් කරපු දවස හැක් කරපු වෙලාව හොයාගන්නේ කොහොමද? ඒ වගේම එහෙම හැක් කරලා තියෙනවා නම් අපි බේරෙන්නේ කොහොමද කියලා අපි මේ වීඩියෝ එකෙන් අද කතා කරමු. හරි පළවෙනි ප්‍රශ්නේ WhatsApp හැක් කරන්න පුළුවන්ද? මම කියනවා WhatsApp හැක් කරන්න බෑ කියලා. WhatsApp කියලා කියන්නේ හොඳ ටෙක්නොලොජි එකකින් හදපු හොඳ security application එකක්. ඉතින් direct WhatsApp හැක් කරනවා නම් අනිවාර්යෙන්ම WhatsApp account එකේ bug එකක් හොයලා WhatsApp app එකේ bug එකක් හොයලා ඒක හරහා ඇතුළට යන්න පුළුවන් දක්ෂම දක්ෂ වෙන්න ඕන. ඉතින් එහෙමයි ඉන්නවනම් ලෝකින්න ගොඩක් අඩු ප්‍රමාණයක්. එතනින් එහාට WhatsApp account හැක් වෙනවා නම් ඒ හැක් වෙන්නේ WhatsApp එකේ වැරද්දක් හින්දා නෙමෙයි ඔයාගේ වැරද්දක් හින්දා. හරි අපි කෙලින්ම යමු වීඩියෝ එකට. පළවෙනි දේ ඇත්තටම වෙන කෙනෙක් අපේ WhatsApp account එකක් හැක් කරලාද කියලා බලාගන්නේ කොහොමද? පළවෙනි දේ තමයි සැකය. ඒ තමයි ඔයාට හිතනවා නම් වෙන කෙනෙක් ඔයා reply කරපු නැති දේවල් වලට reply කරලා තියෙනවා. ඔයා ඔයාගේ account එකේ scene කරපු නැති message scene වෙලා තියෙනවා. ඔයා බැලුව නැති status බැලිලා තියෙනවා. ඉතින් මෙහෙම විදිහට සැකයක් හිතනවා නම් වැඩි සම්භාවිතාවක් තියෙනවා ඔයාගේ WhatsApp account එක වෙන කෙනෙක්ගේ අතකට ගිහිල්ලා තියෙන්න. එහෙම ගිහිල්ලා තියෙනවද කියලා අපි දැන් බලාගන්නේ කොහොමද? ඔයාට කරන්න තියෙන පොඩි දෙයක් ඔයා යන්න මේ විදිහට ඔයාගේ WhatsApp account එකට. මේ විදිහට ඔයාගේ WhatsApp account එකට ගියාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් උඩ 33ක් තියෙනවා. ඉතින් මෙන්න මේ 33 උඩ ඔයා ටච් කරන්න ඕන මෙන්න මේ විදිහට. මෙන්න මෙහෙම ඔයා ටච් කරාට පස්සේ ඔයාට බලාගන්න පුළුවන් WhatsApp web කියලා හරි link devices කියලා හරි option දෙකෙන් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක උඩ ඔයා ටච් කරාට පස්සේ මෙන්න මේ විදිහට link a devices කියලා කොළපාට කොටුවක් එක ආවොත් ඒක උඩ ඔයා ටච් කරන්න. මෙන්න මේ විදිහට ඔයා මේක උඩ ටච් කරාට පස්සේ මේ විදිහට ඔයාගේ කැමරාව ඕපන් වුණොත් ඒකෙන් දෙන සලකුණ ඒකෙන් දෙන දේ තමයි ඔයාගේ WhatsApp account එක මේ විදිහ කිසිම කෙනෙක් හැක් කරලා, ඒ කියන්නේ සමාජයේ කියන විදිහට කිසිම කෙනෙක් හැක් කරලා නැහැ. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඔයාගේ WhatsApp account එකේ අයිතිය අරගෙන නැහැ කියන එක. ඒ කියන්නේ මේ විදිහට කැමරාවක් ආවොත් කිසිම දෙයකට ඔයා බය වෙන්න එපා. හැබැයි ඔයා අර විදිහට WhatsApp web touch කරපු ගමන්ම මෙන්න මේ විදිහට ආවොත් ඒකෙන් කියන දේ තමයි වෙන කෙනෙක් ඔයාගේ WhatsApp account එකේ අයිතිය අරගෙන තියෙනවා. එහෙම නැත්නම් වෙන කෙනෙක් ඔයාගේ WhatsApp account එක හැක් කරලා තියෙනවා කියන එක. ඇත්තනම ඔයා මේක එකක් උඩුවා ටච් කරාට පස්සේ බලාගන්න පුළුවන් මෙයා ඔයාගේ WhatsApp account එක හැක් කරපු වෙලාව කීයද, WhatsApp account එක හැක් කරපු දවස කවද්ද, මේ හැමදේම ඔයාට මෙතනදී උනත් බලාගන්න පුළුවන්. ඉතින් මෙතනදී ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් කවුද මේ දේ කරන්න ඇත්තේ කියලා. මොකද මේ දේ කරන්න නම් අනිවාර්යෙන්ම ඔයාගේ ඩිවයිස් එක ඒ කෙනා ගාව තියෙන්නට ඕන. හරි මේ වීඩියෝ එක බලන ඔයාගේ ඒ විදියට ඇවිල්ලා නම් දැන් කොහොමද අපි ඒකෙන් බේරෙන්නේ? කිසිම දෙයකට බය වෙන්න එපා. ඔයා මේ කැමති එකක් උඩ ටච් කරන්න. ඉතින් මෙහෙම කැමති එකක් උඩ ආව මේ විදිහට ටච් කරලා පස්සේ ඔයාලා බලාගන්න පුළුවන් ලොග් අවුට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. ඉතින් ඔයා ලොග් අවුට් කෙනෙකුට ඔයා ටච් කරන්න. මෙහෙම ටච් කරලා පස්සේ කිසිම ප්‍රශ්නයක් නැහැ. අනිත් කෙනාගේ ඩිවයිස් එකෙන් ඔයාගේ account එක අයින් වෙලා යනවා. ඒ කියන්නේ එතනින් යා ඔයාව හැක් වෙලා තියෙන්නේ නැහැ. මේ විදිහට ගොඩක් තියෙනවා නම් ඒ ගොඩම ලොග් අවුට් කරන්න. ඉතින් එහෙම කරොත් ඔයාට පුළුවන් වෙනවා කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාගේ WhatsApp account එක හැක් වෙලා නැහැ කියලා හිත හදාගන්න. ඉතින් මෙන්න මේ විදිහට තමයි ඔයාගේ WhatsApp account එක හැක් වෙලාද කියලා බලාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් කියන්න ඕන මේක හැකින් කියන ෆීල්ඩ් එකට අදාළ දෙයක් නෙමෙයි. මේක පොඩි සිම්පල් ට්‍රික් එකක්. හැබැයි මේක සමාජය හැක් කරනවා කියලා තමයි හඳුන්වන්නේ. ඉතින් ඒකට නම් කරන්න දෙයක් නැහැ. ඉතින් කොහොම හරි ඔයාට කියන්න ඕන මේක කරනවා නම් අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එක ඒ කෙනා ගාව තියෙන්න ඕන. ඒකින්ද ඔයාගේ ෆෝන් එක වෙන කෙනෙක් ගාවට ගියපු ගමන්ම ඔයා සැකයි නම් අනිවාර්යයෙන්ම මේ විදිහට මේ ඔප්ෂන් එක ගිහිල්ලා try කරලා බලන්න. එහෙම කරොත් ඔයාට පුළුවන් වෙයි ඔයාගේ account එක හැක් කරලාද නැද්ද කියලා බලා ගන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එකට ගොඩක් වැදගත් වෙයි. මේ වගේ ට්‍රික්ස්, ටිප්ස් ඇන්ඩ් හැක්ස් මම ඉස්සරහට අරන් එනවා. අරන් ඇවිල්ලා තියෙනවා ටෙක්නොලොජි ෆීල්ඩ් එක, සයිබර් සිකියුරිටි ෆීල්ඩ් එක, හැකින් ෆීල්ඩ් එක. මේ හැමදේම මම සයිබර් ෂෝ YouTube channel එකේ කතා කරනවා. ඉතින් අපි ඉස්සරහටත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.